ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ සපත්තු රඳවණයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩක් පහසුවෙන් මහා ගන්න පුළුවන්. ගෙදර තියෙන ඕනම රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඉතින් සපත්තු රඳවණයක් ගොඩාක් ගෙදරකට අවශ්‍ය වෙන දෙයක්. බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ සපත්තු රඳවණේ මහා ගන්න ගෙදර තියෙන රෙදි පාවිච්චි කරන්න පුළුවන්. පරණ රෙදි උනත් ගන්න පුළුවන්. සාමාන්‍ය පරණ පාවිච්චි කරපු බෙඩ්ෂීට් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලට ගන්න පුළුවන් කැම්බ්‍රෙල්ලා රෙදි පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ ඝනකම රෙදි කොටසට. එතකොට අපි යටට පැඩින් එකක් දාලා ඕනි පාවිච්චි කරන්න. නැත්නම් මම අද අරන් තියෙන්නේ මේ වෙනුවට බෙල්වට් ඇදෙන්නේ නැති රෙද්දෙන් තමයි මගේ මේ පරණ එකක් මම ගත්තේ. බෙල්වට් මේක ඇදෙන්නේ නැති රෙදි වර්ගේ ඒකෙන් මම ගත්තේ. ඊට අමතරව ගෙදර තිබුණු පරණ චීත්තයක් කපලා ඉතුරු කොටස් දෙකක් කපලා තියෙන්නේ. ඉතින් බලමු මේකට තව අවශ්‍ය වෙනවා මේ තව මේකට හැඟ එකක් ඕන වෙනවා. මේක ලී එකක් නම් වඩාත් සුදුසුයි. මගලඟ තිබිච්ච එකක් මම පාවිච්චි කරන්නේ. ඊට අමතරව බටන්ස් තුනක් ගත්තා මම. නැත්තම් ඔයගලන්ට අර වෙල්කෝ කියන දෙපැත්ත ඇලවෙන ටේප් එක ගන්න පුළුවන්. ඉතින් මේ රෙදි කොටස් කපා ගන්නකොට ඝනකම රෙදි කොටසින් කපන්න අඟල් 43ක් දිග, පළල අඟල් 14 රෙදි කොටස් දෙකක්. පැඩින් එකක් දානවා නම් පැඩින් එක මීට වැඩි චුට්ටක් අඩුවට දිග සහ පළල ගන්න. මම සාමාන්‍යයෙන් මේකට පැඩින් යොදන්නේ නැහැ. අනිත් රෙදි කොටස සාමාන්‍ය ඝනකම අඩු රෙදි කොටසක් ඕනම රෙදි වර්ගයක් ගන්න පුළුවන්. සාරියක් ගන්න පුළුවන්, පරණ ඒත් එකම චීත්තයක් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ටවල් එකක් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේක ගන්න ඕනේ දිග අඟල් 60ක්, පළල අඟල් සමාවෙන්න පළල අඟල් මෙතන එන්න ඕනේ 14ක්. දිග අඟල් 8යි පළල අඟල් 14ක රෙදි පටි දෙකක් කපා ගන්න. මේකෙන් රෙදි පටි දෙකක් කපා ගන්න ඕනේ. තව මේ අපි ඝනකම අඩු රෙදි කොටසින් මම කපා ගත්ත අඟල් 4-4ක් වගේ දිග, පළල අඟල් 1.5ක් වගේ පටි තුනක් කපාගෙන තිනවා. මේ බටන් තුනට ලූප් හදා ගන්න. මුලින්ම මෙන්න මේ කොටස් තුන අපි මේක නමලා පොඩි වට අපි මේක මේ විදිහට මහා ගන්න ඕනේ. මේ විදිහට මහා ගන්න. එතකොට කොටස් තුනම මේ විදිහට මහා ගන්න. බලන්න මෙන්න මේ ලූප් තුන අල්ලන හැටි බලන්න. මෙහෙම තියලා මෙන්න මේ මෙහුම් මෙතන ඉඳන් මේ කොට පැත්තට එල්ලෙන්නේ. මෙතන ඉඳන් අඟල් 3 කාලක් හරි අඟලක් වගේ මෙහාට කරලා අපි මේක මෙහෙම අල්ලගන්න. ඒ කියන්නේ මෙතන ඉඳන් අඟල් 3 කාලක් අඟලක් වගේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මෙන්න තියලා මුලින් මෝට්ටු කරගන්න. නැත්නම් ඔයාලට මේක තේරෙන්නේ නැති වෙයි. මෙහෙම මෝට්ටු කරනවා. ඊට පස්සේ මේක හරියට මෙහෙම මැද්ද බලන්න. මේකේ ඔල් තේරෙන්නේ නැති මෙතන මැද්ද ගන්න. මැද්ද පොඩි මාක් එකක් දාමු. ඊට පස්සේ තවත් කොටසක් මෙහෙම තියලා මේ මැද්දට මෙන්න තියෙන හරියට මේ මෙන්න මේ කොටස මෙන්න මේ දෙක දෙපැත්තට යන මම ඇද්දට මේක තියාගන්නේ තියලා මේ විදිහට මහා ගන්න. ඊට පස්සේ ඉතුරු කොටස මෙතනින් කෙලින්ම මහලා කරපස් නැතිනම් මේ පැත්තෙනුත් අඟල් 3 කාලක් හිටින්න එහෙම තියාගන්න. කියන්නේ මෙන්න මේ කෙලවරේ තිබිච්ච ප්‍රමාණයම මේ පැත්තටත් ගන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. පැහැදිලි ඇති. මෙහෙම තියලා මහා ගන්න. එතකොට හොඳ පැත්තට තමයි මේකේ ලූප් එකේ ඔයාලට පැහැදිලි ඇති. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක වටේට මේ විදිහට මහගෙන යන්න. බලමු අඟල් භාගයට පිටින් මහා නගල් භාගයක් වගේ තියලා වටේට මේක මූට්ටු කරනවා. එතකොට හොඳ පැති දෙක ඇතුළට හිටින්න තියෙන්නේ.
හරියට මඟල් භාගයක් ඉදින්න ගන්න. මේ රෙදි කොටස් දෙක ඇඳ කරගන්න එපා. හරියට කෙලින්ම හදන්න. මෙතනින් මම ටිකක් ඉතුරු කරනවා. හතරක් විතර ඉතුරු කරලා ඊට පස්සේ නැවත මහනවා. ඒ විදිහට අඟල් භාගෙට මේ පටිය දිගේ මහගෙන යන තියෙන්නේ. බලන්න මම මේක වටේටම මහගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මම ඉතුරු කරා ටිකක් අඟල් හතරක් විතර මම ඉතුරු කරන්න කිව්වා. ඒකෙන් අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. තියෙන්නේ ඊට පස්සේ අපි මේ මුළු හතර ලස්සනට හදා ගන්න ඕනේ. මේ විදිහට මුළු හතර ලස්සනට හදා ගන්න. ඊට පස්සේ අයන් කරගත්තත් කමක් නැහැ. මේ විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක වටේට අඟල් කාලට හිටින්න අවුට්ලයින් එක යදාගෙන යන්න. බලමු. මම මේක ගන්නට ගන්නදී මම මේක අයන් කරේ නැහැ. එහෙම තියලා ෆුට් සයිස් හිටින්න මහදල ගියා නම් හරි. මේ විදිහට වටේටම අවුට්ලයින් එක දාගන්න. බලන්න මෙතන මම අර මේ කණිත් පැත්ත හරව ගන්න ඉතුරු කරපු තැන නෙමෙයි තියෙන්නේ. එතනත් අපි මේ විදිහටම නමලා මේ අවුට්ලයින් එකේ මේක මහගෙන යනවා. බලන්න මෙතන මම අර මේ කණිත් පැත්ත හරව ගන්න ඉතුරු කරපු තැන නෙමෙයි තියෙන්නේ. එතනත් අපි මේ විදිහටම නමලා මේ අවුට්ලයින් එක මේක මහගෙන යනවා. දැන් මේ කොටස මහලා තියාගන්න. ඊට පස්සේ බලමු ඉතිරි රෙදි කොටස් දෙක මහගන්නේ කොහොමද කියලා. අඟල් 60ක් දිග, අඟල් 14ක් පළල් රෙදි කොටස් දෙකක් තියෙන්නේ. මේකේ ඔයගලට තියෙන්නේ වටේට මෙහෙම චූටියට නමලා අඟල් භාගයක් එතකොට යන්න ඕනේ. මෙහෙම නමලා වටේටම පොඩි වාටියක් මහ ගන්න තියෙන්නේ කොටස් දෙකේම. දැන් අපි මේ දිග පටි අඟල් 60 පටි මම මැහුවා හතර වටේට මහලා තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේක මහලා ඉවරුනහම මේ ලොකු ඝනකම කොටසේ ගානට තමයි මේකේ පළල තියෙන්නේ. උනාරට පැහැදිලි ඇති මෙතන මේ දුර. බලන්න ඊට පස්සේ මම මෙතන ඉඳන් ඉහළට අඟල් 9 9ට තීරු 1 2 3 4 මේ උඩ ටික ඒ විදිහටම තියෙනවා. අඟල් 9 තීරු 4ක් ලකුණු කරලා තියෙනවා මේ පැත්තේ. ඒ පිළිවෙලටම අඟල් 9 9 තීරු 4ක් ලකුණු කරලා තියෙනවා. අනිත් රෙදි කොටස් දෙකම මේ විදිහට කරන්න ඕනේ. මෙහෙම නමා ගන්න සමානව හිටින නමලා ඔයාලට පුළුවන් මේක ගානට මෙහෙම තියලා අයන් කරගන්න. මම මෙතන අල්පිනිත්තක් ගහනවා හරියට නැම්ම තියෙන තැන. මේ පැත්තෙත් අල්පිනිත්තක් ගහ ගන්න හරියට නැමෙන තැන. ඊට පස්සේ දැන් මෙතන මේකේ සමාන කොටස් හතරකට තමයි මේක ලකුණු වෙන්න ඕනේ. ඒකට මම කියන එක පැහැදිලි ඇති. බලන්න මෙතන අපි මේ යට කොටස මෙහෙම තියලා අපි මෙහුමක් දානවා.
මේ විදිහට දාගත්තා. ඊට පස්සේ ඔයාල කරන්න ඕනේ මෙන්න මේ රේඛාව. මේ රේඛාවට මෙන්න මෙතන මේ රේඛාව තියෙනවා. පැහැදිලි ඇතිනේ. එතකොට මෙතන ටිකක් හිස් තියෙනවා නේ. මෙහෙම තියලා ඕනනම් අපිට අරඳවන්න. මෙතනත් මේ වාරට පැහැදිලි ඇති මෙතන මෙහෙම කෙලින්ම තියලා අපිට අරඳවන්න. පස්සේ අපි මෙහෙම මහනවා. පටන් ගන්න තැනින් මැහුම් දෙකක් විතර දාන්න පසුපසට 28යි. දාන ඊට පස්සේ මේ කෙලින් මහගෙන යනවා. ඊට පස්සේ අපි ඊළඟ රේඛාව මෙතන මේ රේඛාවට මේ රේඛාව තියෙනවා. හරි කෙලින් තියන්න. මේ විදිහටම මේ පැත්තත් ඔයාලට මේ විදිහටම හදාගත්තම දේසි බලන්න ඊළඟ රේඛාවට මෙහෙම තියාගන්න. ඊපස්සේ මේ යට රේඛාවට අපිට ගහන්න. ඊපස්සේ මේ අන්තිම කොටස මෙහෙම තියලා අල්පෙන් තිර හඳවන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ගානට මහගෙන යන බලමු. ඒ විදිහටම මේ අනිත් මැහුම් දෙක ඔයගලන්ට මහ ගන්න පුළුවන්. බලන්න මේක අපි මෙහෙම මහා තියෙන්නේ. දැන් මේක මෙන්න මෙහෙම මැද්දට කරලා අල්පෙන්ටි ගහන්න. ගන්න. ඊට පස්සේ අපි අනිත් කොටස සම්බන්ධ කරලා මහ ගන්න හදන්නේ. ඊට පස්සේ අපි මුලින් මහපු විදිහටම මේ කොටසෙත් අර රේඛා එක ගානට හිටින්න මුලින් අල්පෙනිත් ගහ ගන්න. මෙතන මෙතන කෙනෙක්ලා අපි මේ අර මැහුම ගන්නට ගහගත්තත් කමක් නැහැ. එතකොට හරියට මෙනවා රේඛා පොඩ්ඩක් එහාට මෙහෙදෙලා තිබුණොත් මේ මැහුම ඔයාලට පේනවා. ඉතින් දැන් මේ මහපු මැහුම ළඟින් මේක මෙන්න මේ කොටස තියන්න. එතකොට කොහොමත්ම වැරදින් නැහැ.
බලන්න උඩම කොටස. දැන් මේකේ ගාන්ට තියන්න මෙතන. මෙහෙම ගාන්ට තියලා අපි මහගල යන්න ඕනේ. බලන්න මම අර ඉස්සල වගේම මෙතන මැහුම් ගහලා තියෙන්නේ. මැහුම් හතරම ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ අල්පනිතිරි ටික දැන් අපිට ගලවලා ඉවත් කරගන්න පුළුවන්. බලන්න ඊට පස්සේ අපිට කරන්න ඕනේ මේකේ බටන් ටික මෙන්න මෙහෙම තියලා ඔර පේනවා ඇති. දැන් මේක මෙහෙම නැමෙන්න ඕනේ. මේ ගානට අපි බටන් හතර සම වෙන තුනක් දාලා තියෙනලු. එකම ගානට හිටින්න අපි මේක මහ ගන්න ඕනේ. මේ දැන් මම බටන් තුන අල්ලලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් වෙල්කෝ තියෙනවා නම් වෙල්කෝ පටියක් මෙතනට අලවන්න. මේ ප්‍රමාණයට උඩරත් වෙල්කෝ පටියක් අලවලා මේක මෙහෙම තියලා අපිට මේක පිරිසිදු කරන්න හොදා ගන්න හැම පහසුයි. එතකොට මෙහෙම අලව ගන්න පුළුවන්. දැන් මගේ ළඟ වේල්කෝ තිබුණ නැහැ. ඒක නිසා තමයි මම මේ බටන් එක පාවිච්චි කරේ. මෙහෙම තියන්න පුළුවන්. අපි මේ කියලා දුන්නේ ගොඩාක් වැදගත් වෙන දෙයක්. උත්සාහ කරලා බලන්න. ගොඩක් පහසුවෙන් මහ ගන්න පුළුවන් වෙයි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.